ගුඩ් මෝර්නින් දරුවනි, ගොළපු දාල හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ උදෑසනක්. අද 2022 හතරවෙනි මාසේ 20 වෙනිදා 11 වසරේ 2022 දෙසැම්බර් මාසේ ලියන දරුව තමයි අද ඉන්න එකතු වෙලා. ඔගොල්ලොන්ට පහුගිය අවසාන සතියේ සාකච්ඡා කරේ වර්ගඵලය හා පරිමාව පාඩම. වර්ගඵලය හා පරිමාව පාඩමෙන් ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ග ඵලය සාකච්ඡා කරන කොහොමද පිරමීඩයක පෘෂ්ඨ වර්ග ඵලය හොයන්නේ කියලා. අද කතා කරන්නේ හේතුවක පෘෂ්ඨ වර්ග ඵලය හොයාගන්න විදිය. රයිට්, කැමරා ඔන් කරන්න, ඉක්මන් කරන්න. අදනම් කැමරා ඔන් කරන්න නැති කට්ටිය අයින් කරන, මැසේජ් එකක් දාන්න ඔන් කරන්න බැරි අය, ඔන් කරන්න බැරි අය මැසේජ් එකක් දාන්න අනිත් අය අයින් කරන්න. රයිට්, මූණ හොදලා නැත්තම්, දත් මැදලා නැත්තම්, දත් මැද්දේ නැද පේන්නේ නැහනේ, හරිද? විනාවුනොත් දත් මැද්ද පේන්නේ. රයිට්, මූණ හොදලා නැත්තම් විනාඩියක් දෙකක් දෙනවා, මූණකට පොඩ්ඩක් හොදන් ඇවිල්ලා රෙඩි වෙන්න. විනාඩි දෙකක් තුනක් ඇතුළතදී ස්ක්‍රීන් එක ක්ලියර් කරගත්තේ නැත්තම් අයින් කරනවා. රයිට්, හරි. එහෙනම් ඔයගොල්ලෝ අතර ගන්න කතරකුයි කඩදාසියක කතුරක් සහ කඩදාසියක් අතර ගන්න. අම්ල රාත්‍ර ළඟ ඉන්න ඇති අම්ල රාත්‍රට ඇහෙන්න ඕන මේ ළමයින්ට කිව්ව මම වීඩියෝ ඔන් කරගන්න කියලා. හරිද? වීඩියෝ ඔන් කරාම වීඩියෝ ලකුණ ඉස්සරහා තියෙන මෙන්න මේ ඉර අයින් වෙලා තියෙනවා. ඕක නැතුව මෙන්න ඔහම තියෙනවා. රයිට්, කඩදාසියකුත් අතරග, කඩදාසියක් අතරග. මේ කඩදාසියක් අතර ගන්න. ෂීට් කොල වෙන්න ඕනේ. ෂීට් කොල වෙන්න ඕනේ. කැමති කොලයක් අතර ගන්න. අපි එදා කතා කරේ මේ විදියට පිරමීඩයක පෘෂ්ඨ වර්ග ඵලය හොයාගන්නේ කොහොමද? පතුල සම්මිත ශාකාර පිරමීඩයක පෘෂ්ඨ වර්ග ඵලය හොයාගන්න විදිය තමයි අපි සාකච්ඡා කරේ. රයිට්. දැන් කවකටුව තියෙන වෘත්තයක් ඇඳ ගන්නකො සාමාන්‍යයෙන් ටිකක් ලොකු වෘත්තයක් ඇඳ ගන්න. මේක ඇඳෙන පුළුවන් උඩම ලොකු වෘත්තයක් ඇඳ ගන්න. මේ වෘත්තය කතුරක් අර කපාද මම කරන එක දිහා බලන් ඉඳලා වැඩක් නැහැ. ඔබට මේ අධ්‍යක්ෂින් ඉන්න ඕනේ නිසා ඔබත් මේ වැඩේ කරන්න ඕන.
රයිට් මේ විදිහට වෘතයක් කපාග එක්මන් කරන්න කැමරා ඔන් කරන්න නැති කට්ටියට මම කරන්න ඕනේ කරනවා. රයිට් තාම කැමරා ඔන් කරගත්තේ නැති කට්ටිය ඉන්නෝ. මම බෝඩ් එක පැත්තට හැරුණාම කැමරා එක වහලා දාන්නේ. හා රයිට් මේ දේල වෘත්තයක් කපා ගත්තා. ඊට පස්සේ ඒකේ අරයක් අදින්නකො. හරි මේව අරයක් අදින්න. මෙතන අරයක් අදින්න. රයිට්. ඊට පස්සේ මෙහෙම තවත් අරයක් අදින්න. දැන් අරයන් දෙකක් ගන්න. දැන් මේ අරයන් දෙකෙන් මේක ඇතුළට කපන්. කපා ගත්තාම මෙයාගෙන වෘත කේන්ද්‍රික ඛණ්ඩ. වෘත කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් ලැබෙනවා. වෘත්ත කේන්ද්‍රක ඛණ්ඩ දෙකක් ලැබෙනවා. වෘත්ත කේන්ද්‍රක ඛණ්ඩ දෙක අතරට
ඔයගොල්ලන්ට මම කතා කරන ශබ්දය ඇහෙනවද? රයිට් හරි බලන්න. මරි ස්ක්‍රීන් එක කළු වැඩි නිසා පොඩ්ඩක් බෝඩ් එක කළු වැඩි වෙලා තිබුණානේ. ඒක හදන්න පොඩ්ඩක් වීඩියෝ ඕෆ් කරේ. රයිට් බලන්නකෝ. දැන් ඔයගොල්ලේ අතේ තියෙනවා මේ වගේ වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩ දෙකක්. රයිට්? වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් තියෙනවා. දවල් ගන්නකො මේ මහා කේන්ද්‍රක ඛණ්ඩය මහා කේන්ද්‍රක ඛණ්ඩය අතරක අරගෙන අරයට අරය සමපාත වෙන්න මෙහෙම නල්ලක අරයට අරය සමපාත වෙන්න නල්ලක අල්ලමන පෙන්නන බල එක අතකින් මේ මල්ලගෙන පෙන්න රයිට් පැහැදිලි ඇති අරයට අරය සමපාත වෙන්න ඇල්ලුවාම කේතුවක් ලැබෙනවා එහි පතුල වෘත්තාකාරයි අරයට අරය සමපාත වෙන්න අල්ලලා මෙම කළ බැලුවා පතුල වෘත්තාකාරයි රයිට් එතකොට මේ කේතුවට මොකගේ පතුලක් තියෙවති මගේ පතුලක් තියෙවති චේතුවට පෘෂ්ඨ දෙකක් තියෙනවා එකක් දරු පැටව වක්‍ර පෘෂ්ඨය මේ දිනේ වක්‍ර පෘෂ්ඨය වෘත්තාකාර පතුලක් තියෙනවා වෘත්තාකාර පතුලක් තියෙනවා වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා වෘත්තාකාර පතුලක් තියෙනවා එක ධාරයයි තියෙන්නේ වෘත්තාකාර ධාරයක් තියෙනවා රයිට් එතකොට අපිට ඕන මේ අත ඇරලා මේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩය ගන්න පුළුවන් ආ අරගන්නකෝ කුඩා කේන්ද්‍රික ඛණ්ඩය අරගෙන මේ විදිහට අරයන් දෙක එක මත එක සමපාත කරලා පුළුවන් දරුවනේ මාත් එක්ක කරන්න ඕගොල්ලෝ හොඳ හේතුවක් හදන්න පුළුවන් ආ මේ විදිහට හේතුවක් හදන්න පුළුවන් ඒ හේතුවත් අතට ගන්නකෝ මට පෙන්නන්න බලන්න මේ අගිර දෙයකින් අල්ලගෙන මට පෙන්න රයිට් ඔව් ඒ වගේ හේතුවක් හදා ගන්න පුළුවන් දරු පැටව ඒකෙත් අපිට පුළුවන් පතුලට වෘත්තයක් කලවන්න එතන පතුල වෘත්තාකාර මූණතක් වෙනවා පතුල වෘත්තාකාර මූණතක් වෙනවා මේක වක්‍ර පෘෂ්ඨයක් වෙනවා වටේට වක්‍ර පෘෂ්ඨයක් ලැබෙනවා ඒකෙත් තියෙන වෘත්තාකාර ධාර එකක් වෘත්තාකාර ධාර එකක් තියෙනවා මම එක නැවත දිග හරිනවා එතන මේ කොටස අරන් බැලුවොත් මේක ඇවිල්ලා කේන්ද්‍රක ඛණ්ඩයක් එතන මේ ලයින් එකේ දිග හොයන්න පුළුවන් මේක වක්‍ර ධාරයක් මේක වෘත්තයේ පරිධියෙන් කොටසක් එතන මේක අපි ගත්තේ මෙන්න මේ විශාල වෘත්තයේ කේතුව හදාගත්තට පස්සේ මේ උඩ ඉඳලා පතුලට තියෙන ඇල උස හැමතැනම සමානයි. බැලුවේ ඇල උස කියලා. සංකේතය සිම්පල් එල්. මේ හැමතැනම සමානයි. මේ හොඳට තේරුම් ගන්න ඕන. ඇල උස හැම පැත්තෙම සමානයි. එතකොට මේ ඇල උස එන්නේ කේතුවක් වුණාම මේක දිගහැරියාම කේතුවක් නෑ දිගහැරියාම තියෙන කේන්ද්‍රක ඛණ්ඩයක් කේන්ද්‍රක ඛණ්ඩයට පුතේ ඇල උසක් නෑ මෙයාට ඇල උසක් නෑ මෙයාට තියෙන්නේ අරය දරු පැටව මේ අරය මේ අරය කේතුවක් කරාට පස්සේ මේ අරය දැන් කේතුවක් කරා කේතුවේ අරය නෙමෙයි. තරක් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය කේතුවේ ඇල උසට සමානයි. කේන්ද්‍රික ඛණ්ඩයේ අරය කේතුවේ ඇල උසට සමානයි. කේතුවේ පතුලේ වෘත්තයක් තියෙනවා මෙතන. පතුලේ පොඩි වෘත්තයක් තියෙනවා.
ඒ වෘතයටත් අරයක් තියෙනවා. මේ තියෙන වෘතයටත් අරයක් තියෙනවා. කුඩා අරයක්. මේ තරම්ම දිග නැහැ. මේ තරම්ම දිග නැහැ. මෙයා හේතුවක් කරාම ඒ හේතුවේ පතුලට කුඩා අරයක් එනවා. අපි ඒකට කියනවා හේතුවේ අරය. ඒකට පාවිච්චි කරන සිම්පල් ආර. දැන් මෙයාගේ උනම් හේතුවක් හදන්න පුළුවන් නේ. මොම තිබ්බා. මේ දෙන ඇලවුස. මේකට කියපේනේ ඇලවුස කියලා. ඇලවුස මේල හේතුව නෙමෙයි. මේක කේන්ද්‍රක ඛණ්ඩය. අර ඇලවුස මේ කේන්ද්‍රක ඛණ්ඩයේ අරයට සමාන. මේකයිල කේන්ද්‍රක ඛණ්ඩය. හේතුවක් නෙමෙයි. මෙයාගේ අරයන් දෙක එකමත එක සමපාත වෙන්න මම නැව්වම තමයි හේතුවක් වෙන්නේ. එතකොට මේ හේතුවේ මේක අරය නෙමෙයි. හේතුවක් වුණහම මේක ඇලවුස. මෙදින ඇලවුස. මේ පතුලේ වෘතයක් තියෙනවා. හොඳට බලන්න. එතකොට මේ වෘතය අපි අර හේතුව හදාගන්න පාවිච්චි කරපු වෘතයට වඩා මෙච්චර ලොකු නෑ. මේ බලන්න. එයා ඊට වඩා අඩුයි. මේ හේතුවට අරයක් තියෙනවා. ඒ අරය සිම්පල් ආර්. ඒකට ඇලවුස කියලා කියන්නේ. හේතුවක මේ හරි මැද ඉඳලා මේ හරි මැද ඉඳලා පතුලට තියෙන උසට කියන මේ හත්ත වගේ පතුලට තියෙන උසට කියන ඍජු උස කියලා ඍජු උස. ඒකට කියන H කියලා H සිම්පල් H ඍජු උස. මේව ගත්තම ඇලවුස. මේව තිබ්බම අරය. මැදදල ගත්තම රිජෝස. දැන් රූප සටහනේ ගත්තොත් මේමය. මේ තමයි අපි ගත්ත වෘතය. දැන් ඔයගොල්ලෝ කරේ මේ වෘතයෙන් මෙන්න මේවායි කොටසක් කපා ගත්තා. මේ කපා ගත්ත කොටස අපි ගත්තොත් කේන්ද්‍රික ඛණ්ඩය. ତර මේ තියෙන අරය මෙයාගේ අරය. මේකට අරය කියන්නේ එල් කියලා කියන්නේ. මේ වෘතයේ අරයට කියන්නේ එල් කියලා. මේ එල් මේ පැත්තට සමානයි. මේ පැත්තත් එල්ලා. ඩොට මේ ටික ටීට නම් මේ දිග ටීට බෙදීම 360යි 25R. මෙතන ටීට බෙදීම 360යි 25R. මේ ටික ඊට වැඩිම 360යි 25R. මේකේ R කියන්නේ L ට. හරි. එතකොට මම ඒක පොඩ්ඩක් මකලා දානවා. ඊට පස්සේ දරු පැටව මෙතන තීටා. මෙයාගෙන් අපිට පුළුවන් ඔය වගේ පොඩි හේතුවක් හදන්න. ඔම හේතුවක් හදන්න පුළුවන්. මේ කොටස පාවිච්චි කරලා මේවා හේතුවක් හදන්න පුළුවන්. හැදුවම මෙන්න මෙතන පතුලේ අරයක් තියෙනවා. පතුලට අරයක් එනවා. මේ තමයි පතුලේ අරය. උඹට හේතුව ඇල උස. ඒක මේ එල්ට සමානයි. හලෝ සෙල් මෙරි ගැඳ ගන්නකෝ. ඉස්සල වෘතයක් අනින්න. ඊටසේ මෙන්න මේ කොටස මෙතන පිටපත් කරන්න. රයිට්. ඊගාවට මෙයාගෙන් හදාගන්න හේතුව මෙතන අදින්න. මෙයාට මේ කොටසට මේ කොටස හැඩයෙන් සමානයි. මම මේ ඇඳගත්තේ සුළු කේන්ද්‍රක ඛණ්ඩය. මෙතනත් ඒ සුළු කේන්ද්‍රික ඛණ්ඩය තියෙන්නේ. මේ කෝණ අංශක 120 නම් මෙයාත් 120ක් වගේ එන්න. මෙයා 60යි නම් මෙයා 60යි. 150 නම් 150යි. මේ කොටස පාවිච්චි කළා හදාගත්ත හේතුව මේ ඇඳලා තියෙන්නේ. හේතුවත් ඇඳක. රූප තුනම සම්පූර්ණ කර
Right, වෙලා දෙන්නම් කරන්න. Right, balar putih. Me patulnya burta kara ini, balar. Me patulnya burta kara ini. Sama dari Italia ada orang lihat na, paridia. Me agama paridia. Memang kalau pada ada budar, itu ya ini paridia. Kalau pada enggak ada budar, itu ya ini paridia. Paridhiya dikata api kena 2πr samanai 2πr dan mena metika 2πr di samanai oke ekona se are r nisa me are l bala me are l sa me paridhiya da kiyanne ne 2πr kiyala මේ පරිදි කියන්නේ 25 L 25 R නෙමේ 25 L තේරෙනවද සර්? මේක array R නෙමේ L නේ 2 5 L මේකේ පරිදිය. මේ ටිකට අපි කියන්නේ පරිදිය. ඒක 25 L. මේක 25 L. Balanda, terus meke pari, mana me capa diga, me capa diga, theta bedi mat unsur hatai, 2πr mana, theta bedi mat unsur hatai, 2πl, liru nih emang ya kan, theta bedi mat unsur hatai, 2πl, metikat me area r nisa, area l nisa. Theta bedima tunsi hatai 2πl. Mena metika tamai. Metana burta akaro nemini. Me chapa diga. Me vidyar tima. Kendika kandaya kandaya tiba ma chapa diga. Me kandaya kendika kandaya. Harida. Me adakiyana kendika kandaya. Kendika kandaya. Mereka ada kaya nih ketua, ya ketua, right? Mereka ini kan kandai, ya mereka ketua. Mereka ini kan ini kan kandai, itu orang mereka ada kaya nih capa diga. Mereka capa diga, mereka ketua kara gamang, mereka ketua kara gamang, mereka capa diga, mereka mana murti akhirnya? Ya, teman terung gandor. Capa diga wurti aku nabi. Eka terne atas. Nanti apa wurti aku? Me capa diga. Me mati bama capa diga. Ketu hadu ama capa diga nih me ya. Ketu hadu ama wurti. Itu me capa diga. Me wurti paridhiya da samane. Capa diga. Wurta paridhiya da samane. Api ya taruh dal lihat namu. Kendriya kandaye chapa diga. Kendriya kandaye chapa diga. Wurta paridhiya da samane. Ketuye paridhiya da samane. Ketu e patule paridhiya da samane. Patule
Paridhiya. Ini samana ya. Kendaka kanda e chapa diga. Ketu e patule paridhiya da samana. එතකොට කේන්ද්‍රක ඛණ්ඩයේ අරය කේතුවේ ඇල උසට සමානයි. අරෝල කතරිය කේන්ද්‍රක ඛණ්ඩයේ අරය කේතුවේ ඇල උසට සමානයි. Kendrick Kande Araya Samanai Ketu Elausa. Kendrick Kande Araya Samanai Ketu Elausa. Kendrick Kande Araya Ketu Elausa Samanai. Right. එතන මෙන්න මේ ටික තමයි මේ තියෙන්නේ. එතන මේක ක්‍රම දෙකකින් ලියන්න පුළුවන්. ඊට බෙදීම 360යි 25R කියලා 25L කියලා ලියන්න පුළුවන්. අරය L නිසා ඊට බෙදීම 360යි 25L. එහෙනම් මේක දිහා බලාගෙන තියෝතින් අරය R නිසා මේක සම්පූර්ණ වෘතය. මේ වෘතයේ පරිධිය මේකට සමානයි. ඕකම තමයි 25R කියලා කියන්නේ. මේ ටික ලියන්න පුළුවන් ක්‍රම දෙකකට. ඊට බෙදීම 308යි 25L කියලා කියන්න පුළුවන් ලියන්න. ඊට බෙදීම 308යි 25L කිව්වත් හරි. අරය R නිසා මේකට සමානයි. ඒක 25R කියලා කියන්නත් පුළුවන්. දෙකම ලියාගන්න. Medical data with him at 25L kilo kiana puluan L 25L emata kelima me vultera samana 25R kilo kiana puluan dia dia 25R kilo kiana puluan Dama me ketu e wakra pushte e me vena ma di ma te kali na kokul ma di ma di ne langka la di me ka el me di ka 25R 25R me ke murte akhe de liya මේ R කියන්නේ කේතුවේ අරය. R කේතුවේ අරය. L කේන්ද්‍රක ඛණ්ඩයේ අරය. කේන්ද්‍රක ඛණ්ඩයේ අරය. R කේතුවේ අරය. L කේන්ද්‍රක ඛණ්ඩයේ අරය. මේ කුඩා පටි වලම වෙන් කර හීනි හීනි පටි වල වෙන් කරන්න right මේ කොටස පුළුවන් මේ පටි වලට වෙන් කරන්න. වෙන් කරලා මේ දර අලවමු. විසල එක කෑල්ලක් කරවන්න. ඊට ඊළඟ කෑල්ල අලවමු.
ඔය අලවන හැටි අනින්ද මම අලවන්න පුළුවන්. ඒ පොඩි පොඩි පටි වල කපල 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 මේ විදිහට අලවනවා. ඔයාගේ කපලා ගන්න පුළුවන් මේ බලන්න මේ මම වෙන් කරලා පස්සේ අපිට පුළුවන් මේ කොටසක් කපලා ගන්න බලන්න. right මේ දින කපලා ගත්ත පොඩි කොටසක් ඔබට පේන නැති මගේ මේ ෂර්ට් එක වැතර දිල පෙන්නුවාම පේන මම හිතන්නේ. right මේ පැත්ත දිගක් තියෙනවා මෙතන දිගක් තියෙනවා මෙතනත් දිගක් තියෙනවා මේ දිග වෙන මේ පැත්තට සමානයි මේ සල් රේඛීය දිග මේ පැත්තට සමානයි මේ සල් රේඛීය දිග මේ පැත්තට සමානයි මේ සල් රේඛීය දිග කියන්නේ වෙන මේ දිග ඒ කියන්නේ කේන්ද්‍රක ඛණ්ඩයේ අරය කේන්ද්‍රක ඛණ්ඩයේ අරයට කියන්නේ L කියලා. එතන මේ පැත්ත සමාන L'ට. ලකුණු කරමු. මේ ඍජු කෝණාශ්‍රයේ පළල L. එතකොට මෙන්න මේ සම්පූර්ණ දිග 2πr. එමකෝ මෙයා මෙහෙම කරලා නැමුවම කේතුවක් නේ හැදෙන්නේ. කේතුවක් හැදෙන්නේ මේ ටික තමයි මේ පතුල තමයි මේ එන්නේ මේ පතුල මුර්ථය මෙන්න මේ දිග 2πr 2πr කියන මෙන්න මේ දිග මේ පොඩි පටිනේ අලවද්දි මේ කොටස මෙහාට අලවනෝ අනෙක් කොටස මේ පැත්තට අලවනෝ ආයි තව කොටසක් මෙතෙන්ට අලවනෝ ඊළඟ කොටස මෙතෙන්ට අලවනෝම පොඩි පොඩි පටි තමයි මේ අලවන්නේ. අලවනකොට මේ පරිධිය මේ කෑලි වලට බෙදිලා බෙදිලා යනවා. පරිධිය මේ කෑලි වලට බෙදිලා යනවා. බෙදිලා යනකොට කොටසක් යනවා උඩ පැත්තට. කොටසක් යනවා යටි පැත්තට. මේ ටික සෙන්ටිමීටර් 100 නම් මෙතන ඉඳලා මෙතන සෙන්ටිමීටර් 100 නම් මේ උඩ පැත්තට දින සෙන්ටිමීටර් 50යි. යටි පැත්තට සෙන්ටිමීටර් 50යි. ඒක තේරෙන්නේ නැද්ද? right නෝඩ මේ සම්පූර්ණ පරිධිය උඩටයි යටටයි සමසේ දෙකට බෙදෙනවා. සම්පූර්ණ පරිධිය කියන්නේ අපි 2πr. එනම එක පැත්තකට එන 2πr වලින් භාගයක්. 2πr වලින් භාගයක් කියන්නේ කොච්චරේ? 5r. එනම මේ ඍජු කෝණාශ්‍රය දිග 5r. ඍජු කෝණාශ්‍රය දිග 5r. ඒක තේරුණේ අතොස්ස? සම්පූර්ණ දිග මේකම ගත්තාම මේම වෘතයක් අරගත්තාම 2πr නේ.
ඒකෙන් භාගයක් උඩ පැත්තට නෝ භාගයක් යට පැත්තට නෝ 5R එකතු කරගෙන 5R 2R අර්ධ වෘත්තයක් අධිකා තමයි එන්නේ මේක 5R මේ පැත්තත් 5R එතකොට මේ පොඩි පොඩි පටි තමයි කපල මේ අලවල තියෙන්නේ ඉතල කේන්ද්‍රක ඛණ්ඩේ ඒ වර්ගඵලය මේ කේතුවේ වක්‍ර පුෂ්ඨ වර්ගඵලයට සමානයි මෙහෙම තමයි වක්‍ර පුෂ්ඨ වෙන්නේ ඔන්න ඔය විදිහට එඳගන්න මේ තමයි එල් දැන් මේ තුනම වර්ගඵලයෙන් සමානයි මෙයි 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 තුනම වර්ගඵලයෙන් සමානයි මේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය මේ කේන්ද්‍රික ඛණ්ඩේ කපල හදාගත්ත ඍජු කෝණාශ්‍රය මේ තියෙන්නේ හේතුව මෙයා තමයි මේ තියෙන්නේ මෙයා තමයි මේ තියෙන්නේ එහෙනම් හේතුවේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හේතුවේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය ඍජු කෝණාශ්‍රය වර්ගඵලයට සමානයි ලිය හේතුවේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය සමානයි ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හේතුවේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය සමානයි ඍජු කෝණාශ්‍රය වර්ගඵලය ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ ත්‍රික ගුණ කිරීම පළට ත්‍රික ගුණ කිරීම පළල ත්‍රික 5R පළල L එනම් හේතුවේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය 5R L කියදේවා ප්‍රපෘෂ්ඨ වර්ගඵලය 5R L R කියන්නේ මේ හේතුවේ පතුලේ අරය ලකුණු කරන්නේ R කියන්නේ හේතුවේ පතුලේ අරය R කියන්නේ පතුලේ අරය L කියන්නේ ඇලවස R කියන්නේ හේතුවේ පතුලේ අරය L කියන්නේ ඇලවස ලියනනේ R කියන්නේ හේතුවේ අරය L කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය එකම පතුලේ ඇල උස කේන්ද්‍රික ඛණ්ඩයේ අරය මෙතන සමානයි හේතුවේ ඇල උස හේතුවේ ඇල උසට L කියලා කියනවා L කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය නැත්නම් හේතුවේ ඇල උස එහෙනම් දැන් පහතින් කොටු කරලා ලියාගමු හේතුවක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය සමානයි 5R L හේතුවක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය සමානයි 5R L 5 කියන්නේ 7 22යි R කියන්නේ හේතුවේ පතුලේ අරය L කියන්නේ හේතුවේ ඇල උස 5 කියන්නේ 7 22යි R කියන්නේ හේතුවේ පතුලේ අරය L කියන්නේ හේතුවේ ඇල උස right හේතුවක් අඳින්න කොහොමයි හේතුවක් අඳින්න මෙයා අරේ මෙතන ඇල උසේ හේතුවේ පෘෂ්ඨ දෙකයි වක්‍ර පෘෂ්ඨයයි පතල වෘත්තයයි කේතුවේ පෘෂ්ඨ දෙකයි
පතුලක් තියෙනවා පතුල පෙන්නන පාඩ කරලා හේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එකතු කිරීම පතුලේ වර්ගඵලය පෙළ දෙකට ලියන ලක්ෂණය හේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය එකතු කිරීම පතුලේ වර්ගඵලය සමානයි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය phi r l වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය phi r l පතුල වෘත්තයක්නේ අරය r නිසා පතුලේ වර්ගඵලය phi r වර්ගය පතුලේ වර්ගඵලය phi r වර්ගය phi r පොදු සාධකය phi r එළියට ගන්නවා phi r l වලින් phi r එළියට ගත්තම l ඉතිරි ධන phi r වර්ගයෙන් phi r එළියට ගත්තම r ඉතිරි එතන මුළු පෘෂ්ඨ වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලය ලියන්න පහලින් හේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි හේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි phi r r ධන l l ධන r කිව්වොත් එකයි r ධන l කිව්වොත් එකයි phi r r ධන l අපු පාටින් කොට කර කියන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි phi r ගුණ කිරීම අරය එකතු කිරීම ඇලවස phi r ගුණ කිරීම අරය එකතු කිරීම ඇලවස right ගණකට ප්‍රශ්න අංක 1 ප්‍රශ්න අංක 1 අරය 10 සෙන්ටිමීටර් ඇල උස 25 සෙන්ටිමීටර් වන ඝන ලෝහ හේතුවක ඝන ලෝහ හේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න අරය 10 සෙන්ටිමීටර් ඇලවස 25 සෙන්ටිමීටර් වන ඝන ලෝහ හේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්න අපි හේතු යදගමු මොකද හේතු අදිනෝ right අරය පතුලේ මැද ලකුණු කරලා අරය ලකුණු කරන්න සෙන්ටිමීටර් 10යි. ඇලවස සෙන්ටිමීටර් 25යි. ඇලවස සෙන්ටිමීටර් 25යි. දේනෝ හේතුයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. හේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය phi r වරහන් r ධන l phi r ගුණ කිරීම r ධන l දෙකට ආදේශ කරන්න
राइट, आदिशकल उतरेगा දැන් ආයි කට්ටිය කැමරා ඔෆ් කරන් ඉන්නේ හොදේ. අත භාගයට භාගයක් ඔෆ් කරගත්ත කැමරා. සමානයි 5 හතෙන් 22යි අරය 10යි ආයෙත් අරය 10යි L 25යි හතෙන් 22 ගුණ කිරීම 10 ගුණ කිරීම 10 25යි 35යි හතට හතේ 2යි 35ට හතේ 5යි 22 ගුණ කිරීම 10 ගුණ කිරීම 5 22යි 10 ගුණ කරාම 220යි 225 ගුණ කරාම 1100යි නේ 1100යි වර්ග සෙන්ටිමීටර් හරි අත ඊළඟ අරය දෙකයි ඒ උස පහයි ඒ අරය දෙකයි ඒ උස පහයි ඒ සොරි ඇල උස අරය දෙකයි ඒ ඇල උස පහයි ඒ වන ඝන ලෝහ කේතුවක වන ඝන ලෝහ කේතුවක මුළු පෘෂ්ඨ වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලය සිම්පල් ඒ අසුරෙන් ලියන්න මුළු පෘෂ්ඨ වර්ගඵලය සිම්පල් ඒ අසුරෙන් ලියන්න හේතුවක් ඇදලා තොරතුරු ලකුණු කරලා පටන් ගන්න අරය දෙකයි ඒ ඇලවුස පහයි ඒ අද ඉස්කෝල නිවාඩුද පුතේ? එහෙම යන්නේ නැහැ නේ? ඔව්. මේ දවස් වල සර් අද ඉස්කෝලේ නැහැ. පොඩ්ඩක් දවල් වෙනකන් පාස් කරමු. අද ඉස්කෝල නිවාඩුද? එහෙම මැසේජ් යන්නේ නැහැ නේ? හසල් එහෙම යන්නේ නැහැ නේ? සමාර ස්කෝල නිවාඩු ඇතිනේ තිමාල ස්කෝල නිවාඩුද එද දෙමයක් නෑනේ ඔ එනිසා මේ ස්කෝල යන්න එපා ඔයගොල්ලෝනේ ස්ට්‍රයික් එක තියෙන තවත් ගුරුවරු ගුරුවරු ස්ට්‍රයික් එකක් තියුවට නිල වශයෙන් නැහැනේ පුතේ. හරි. නිල වශයෙන් එහෙම එකක් කියලා නැහැනේ. එහෙම ප්‍රකාශයක් නිල වශයෙන් දීලා නැහැ. Thank you.
Right, Balamo. Dengar tiap orang, dapat hati manusia dekai, area dekai ye, kata kirima, lausa pahai Hati manusia dekai guna kirima, dekai ye guna kirima, dekai ye dana pahai ye. Hati manusia dekai guna kirima, dekai ye dana pahai ye, hati ye. Hati dekai, Misih deka guna kirima, deka iye guna kirima, e. Misih deka deken guna karama hatalis satarai. Hatalis satarai egen guna karama hatalis satarai e. Hatalis satarai e nevat egen guna karama hatalis satarai e varge. Uttraya hatalis satarai e varge. Hariyatusa? Right? Oh, onda haradanda. Ilang gante yamu. Prashna angka 3 araya pahai e elausa da hatarai e araya pahai e elausa da hatarai e gana loha ketuaka Gana loha ketu ke wakra pushta warga pale sen wakra pushta warga pale sen Pakra pushta warga pale vitra ketu ada ganna purudhen roopa satahana kadin ketu adino yareya danne ne dannone yareya pahai elawusa 14 e oyala yan ahanne wakra pushta warga pale vitra Sura wakta pushta warga pali radala suti tora gannu. Wakta pushta warga pali ya. Pi R L. Pi R L adishakala tamai gana hadanni. Ibaratnya tuh standar mana? Ibaratnya tuh standar apa teh? Right? Pi hati nusi dekai, area pahai e, elawusa dahatrai e, hati dekai, hati dekai, nusi dekai guna krema pahai e guna krema dekai e. Dewara paha dahaya ini dahwara kusideka desi wisai, ini depara kame warga, desi wisai warga, right? Lainnya pertanyaan ketua na, apa rane? Pertanyaan ke apa rane? Ketu ke? Mulu prushta warga pale. Ketu ke? Mulu prushta warga palaya. Pansiya visi atai warga sentimeter avi.
පන්සිය විසියටයි වර්ග සෙන්ටිමීටර් වේ. අරය සහ ඇල උසෙහි අරය සහ ඇල උසෙහි එකතුව 21 සෙන්ටිමීටර් නම් අරය සහ ඇල උසෙහි එකතුව 21 සෙන්ටිමීටර් නම් අරය සහ ඇල උස ගණනය කරන්න. අරය සහ ඇල උසෙහි එකතුව සෙන්ටිමීටර් 21ක් නම් අරය සහ ඇල උස ගණනය කරන්න. ඔව් කේදුවක් ඇඳ ගන්න ඕන. එතන පළවෙනි ජොබ් එක. පැත්ත L පැත්ත R. L දන්නෙත් නෑ R දන්නෙත් නෑ. මුළු පෘෂ්ඨ වර්ගඵලය 528යි. ඒක ලියන්නේ 5R වරහන් R ධන L. සිංහල ලියන්නේ 5R වරහන් R ධන L 528යි. ෆයිආර් වරහන් හර්ධනයෙන් 528යි. මේ කියන්නේ අරය සහ ඇල උස ගැන මේ පැත්තේ ලියාගමු. ආර් ධන එල් අරය සහ ඇල උස එකතුව 21යි. සෙන්ටිමීටර් 21යි. ගණන කරන්නේ අරය සහ ඇල උසෙහි එකතුව සෙන්ටිමීටර් 21යි. ඒ කියන්නේ ආර් ධන එල් 21යි. දැන් වැඩි ආදේශ කරනවා. 5 වලගේ දන්නවා. ආදේශ කළ හදන්න තනේ. වැරදෙන්න හරි ආදේශ කරන්න. මොනනම් ඉස්කෝලේ යනවා ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා තමයි ඉතින් වැඩ වර්ගණයක් තිබුණා කියන්නේ ඉස්සේ තිබුණේ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා අද ගොඩක් කට්ටිය ඉස්කෝලේ යන්නේ නැහැනේ ඊයේ ඇති වෙච්ච හදිසි තත්ත්වය නිසා ගොඩක් අය අදියක් යනවා අඩුයි නේද? බස් තියේ විද්දන්නේ අද මොනවා වෙද්දන්නේ නැහැ නේ. එහෙම පොඩි බයක් තියෙන මිනිස්සු ගාව. මොනවා මොනවා වෙද කියලා කවුද දන්නේ පුතේ? මාර වැඩේ උනේ නේ. පරිප්පු කිලෝ එකක් රුපියල් 600යි. කප් පරිප්පු. පාන් ගෙඩියා 150යි. ෆ්‍රයිඩ් රයිස් එක රුපියල් 700යි. මේව දන්නේ නෑ ළමයි. අපට ගිය කල රයිට් 5 7 22යි. ආ
danne ayin r danne l 21 ay samane 528 ay 7 22 guna kirima r guna kirima 21 samane 528 ay den r thiyaganna me okkoma anith patter gana ekata me lesi kramay r samane diga ira ඉරේ ගුණ 528 ලියා ගන්නවා. දැන් මේ පැත්තේ තියෙන බෙදීම අනිත් පැත්තට ගියාම ගුණ කිරීම. 22යි 21යි පල්ලෙහාට එනවා. 22යි 21යි පල්ලෙහාට. මොන මෙහෙ සලු කළා යන්නත් පුළුවන්. 1යි 2යි 3යි නේ සංඛ්‍යාව මෙහෙ තියෙන්නේ. මෙයත් එක 4යි. 1යි 2යි 3යි 4යි සංඛ්‍යාව ඔක්කොම තියෙනවා. ඔන්න බලන්න. R තියාගෙන මේ ඔක්කොම අනිත් පැත්තට ගත්තා. ආරණේ වන්දවන 528 තියෙනවා 21 ගුණ කිරීම එයා ඉරේ පල්ලෙහාට එනවා 22 ක් ගුණ කිරීමනේ එයා ඉරේ පල්ලෙහාට එනවා බෙදීම 7 අනිත් පැතර ගියාම උඩට යනවා ගුණ කිරීම 7 එතන ගුණ කන්නේ වයි බෙදෙනවා බෙදෙන කෙනාගෙන් ගුණ වෙනවා යටින් තියෙන ඒවා උඩට එනවා උඩින් තියෙන ඒවා යටට එනවා දැන් සලු කරනවා 7 1යි 7 3යි හතේ එකයි හතේ තුනයි දැන් 528 තුනෙන් බෙදලා බලමු අපිට බෙදන්න ඕන කවුරුත් බෙදලා දෙන්නේ අපිට තුන් වරක් 3යි දෙකක් ඉදිරියේ 22කට තුන් වරක් 7යි 21යි එකක් ඉදිරියේ 18ට තුන් වරක් 6යි 18යි තුනේ එකයි තුනේ 176යි 176යි 22යි බෙදෙනවා 176 ලියලා 22 න් බෙදෙනවා 8ක් බලමු 8 වරක් 2 16 එකක් ඉදිරි 8 වරක් 2 16 එකයි 17යි 22 ඒව 8යි නම් r සමානයි සෙන්ටිමීටර් 8යි අරය සෙන්ටිමීටර් 8ක් වෙනවා ඉතර r හොයාගත්තොත් l හොයන්න ඕන අරයයි ඇලවුසයි එකතු කරාම සෙන්ටිමීටර් 21යි. එහෙනම් L හොයන්න ඕනේ. කියන්නේ ඇලවුස හොයන්න ඕන. ඇලවුස හොයන්න සෙන්ටිමීටර් 21කින් 8ක් අඩු කරනවා. ඇලවුස සෙන්ටිමීටර් 13යි. අරය සෙන්ටිමීටර් 8යි. ඇලවුස සෙන්ටිමීටර් 13යි. අද ඉස්කෝලේ යන අතස්තන වර. අද ඉස්කෝලේ යනයි. හරිද ෆිසිකල් මන්ත්‍ර වල වැඩේ සම්පූර්ණ කරන්න යන්න ඕන අදට වැඩ නවත්තනවා ආයේ ෆිසිකල් මන්ත්‍රෙදි හම්බෙමු ළමන සතියේත් මන්ත්‍රෙ තියෙනවා සාමකාමී නිදහස් රටක එකට ඉන්න වාසනාව ලැබෙන්න කියලා කොටෝ ප්‍රාර්ථනා කරනවා රටට කිසිම කරදරයක් ආපදාවක් නැති වාසනාවන්ත රටක් අපිට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන මුක්ත කරන්නේ අපි මොනව කරන්නද නේද එන්න ප්‍රශ්න වැඩි එන්න ප්‍රශ්න වැඩි රටේ වංචාව දූෂණය වැඩි වෙනකොට ගෙදර දොරේ වුණත් එහෙමයි අපි අනවශ්‍ය වියදම් කරවතින් අපේ ජීවත් වෙන්න සල්ලි නැති වෙනවා හැමතිස්සෙ අපේ සල්ලි අවශ්‍ය දේවල් වලට වියදම් කරන්න ඕන ණය ගන්නකොට අත්‍යවශ්‍ය දේවල් වලට ණය ගන්න හරි හැමතිස්සෙම අවශ්‍යම දේවල් වල කරන්න අනවශ්‍ය වැඩ කරන්න නැහැ අමර තාත්‍රේ සල්ලි අනවශ්‍ය විදිහට නාස්ති කරන්න එපා. මොකද අපේ රට වෙච්ච වැඩේ තමයි වෙන්නේ. නිතරම අම්මා තාත්තක සල්ලි පරිස්සම් කරගන්නවා. සත 50ක් ගන්න නිකරුනේ නාස්ති කරන්න එපා. බොරු සෝබන වැඩවලට වේදම් කරන්න එපා. ඒසගොල්ල අම්මල තාත්තල විදිහ දුක තේරුම් ගන්න. අම්මල තාත්තල සැප විදින්නේ නැහැ. අම්මල තාත්තල හරි අමාරුවෙන් තමයි ඔයගොල්ලෝ මේ වැඩ කරන්නේ. හැම දෙයක්ම මිලයි. ආපේ කොලයා රුපියල් 5යි. ඒ පොකොලයා රුපියල් 8යි. ආපේට රුපියල් 5යි වම්.
Jangan. Insa harima parisamen ore jiwat tena puduma bandamilak tiyenne. Bandamila wedwana weduk wedi wenne ne. Meshan weda karana kattiya dan 3500 ay. Egolota weda karanna puluwa. Wadu weda karana kattiya 3500 ay. Pen basun nahi 3000 ay. Dan ape gedara pawage dawasala pay pen kara. Pen basun nahi 3000 gana dunne. Hari? Itulah wadu bahasannya adalah tundas panse ya, mesin bahasannya tundas panse ya. Hemat bagi amma office-nya ke beda karena nggak ada yang beda bedanya. Dan lembaga ini kamkarunya tundas panse ya. Nih kalau wadu beda kerja karena, nanti deh pang gede bila beda karena. Piti kilo ya rupiah hatali ini beda guna apa? Pang gede rupiah mana aja beda guna? Apa yang ada itu? Ada piti kilo ya kak rupiah panah yang ready ready, hatali yang ready ready, pang dia panah yang ready ready. Itu ada piti kilo ya gram dah, tiro. Itu ada gram dah, itu gram siak kan rupiah hatal hatra yang ready ready ini. Gram siak kan rupiah hatra yang ready ready ini. Itu ada samanya pang dia kan, ini gram tuh sih, ayo lagi karena sama kalau kirle baru pang dia kemarin kecil tuh kira. Pangeria gram tuh siap kita tadi ini. Itu ada kilo lagi pangir itu nak kada na pulang adu gari. Kilo lagi pangir itu nak kada na pulang. Itu ada siya kan rupiah lah terkan siya waktu rupiah dolar aja di bende. Rupiah dolar aja di bende kota. Pangeria rupiah panah aja di bende. Dan ada lah pangeria ekasiya panah aja ekasiya eta aja lagi. Desa. Pudumah rata kapi jiwat ini, kisimah dia niyaman ya bende, kisimah dia kepalan ya akme, jenis kalau hari paris sampein, budhi mati ada karena, namun tatal rek ganne, ogol rek ini, anawas sebida ngadu karena, day day konat paris sam karena, anawas kepada orang cahaya lu tuh chat karena, eva adu karena, puluhan orang eva nyet bela, ingat kan merah hari, mau bayar kadiya ketienni, ini terung ada kena, unan tuh yang beda karena itu tak karena, right? Ayo bandar ketahu. Oh, do you hear me? We can be online classes in India.